ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට හැකියාව තියෙනවා සාමාන්‍ය නිලධාරීන්ගේ විනය පාලනය කිරීම සඳහා ආයතන සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන උපුටා දක්වමින් මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කරන්න එතුමාගේ එක කළ යුතුයි නිලධාරීන්ගේ විනය පවත්වාගෙන යාමට නමුත් ඒ හරහා මේ චක්‍රලේඛ වලින් මේ වගන්ති වලින් ආවරණය නොවන වෘත්තීය සමිති නායකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින්ගේ අයිතිවාසිකම් පාලනය කරන්න උත්සාහ දැරීම සම්බන්ධව අපි බලවත් විරෝධය දක්වනවා විශේෂයෙන්ම ආයතන සංග්‍රහය 31 වෙනි පරිච්ඡේදයේ ඒ වගේම වෘත්තීය සමිති ආඥාපනතේ ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ වගේම අන්තර්ජාතික කම්කරු ප්‍රඥප්තියේ තියෙන ප්‍රතිපාදන අනුව වෘත්තීය සමිති නායකයින් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීම වාචනයේ නිදහස තමන්ගේ සමාජිකයින්ගේ වැටුපට හා සේවා කොන්දේසි වලට බලපාන්නා වූ කාරණා සම්බන්ධව ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ අයිතිය වාරණය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට කිසිසේත් හැකියාවක් නැහැ. අපි මේ චක්‍රලේඛයේ දෙස හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ චක්‍රලේඛය යොදා ගනිමින් වෘත්තීය සමිති නායකයන් මර්ධනය කිරීම සඳහා යම් උත්සාහයක් දැරුවොත් ඊට අදාළව නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි පැකිලෙන්නේ නැහැ කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අවධාරණය කරනවා. දෙවනි කාරණය මා පසුගිය 20 වෙනිදා ත්‍රිපෝෂවල ඇපලටොක්සින් අඩංගුයයි කරන ලද ප්‍රකාශය සම්බන්ධව මේ විදි විමර්ශනයක් පැවැත්වෙනවා. ඒ විමර්ශනයට මම අවශ්‍ය තොරතුරු සහ ප්‍රකාශය ලබා දීලා තියෙනවා. විශේෂයෙන් මම මේ මොහොතේ කියන්නේ මා සත්‍ය කරුණු මත පදනම තමයි මේ ප්‍රකාශය කළේ. ඒ වගේම මේ සම්බන්ධව නිලධාරීන් නොයෙකුත් ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මාස එකකටමාරකට කලින් සිදු වෙච්ච සිදුවීම මාසයකට කලින් සිදු වෙච්ච සිදුවීම වගේ ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා. නමුත් අපි දන්නවා මේ ඇපලටොක්සින් අඩංගුයයි තහවුරු වෙච්ච ත්‍රිපෝෂ සාම්පල අගෝස්තු මාසේ 20-27 අතර සාම්පල් කරපුවා. ඒ වගේම මේ ත්‍රිපෝෂ කාණ්ඩ සියල්ලම අගෝස්තු 13 වෙනිදා නිෂ්පාදනය කරපු ත්‍රිපෝෂ. ඒ වගේම දැනට ඇතැම් දිස්ත්‍රික්කවල බෙදා හරින ත්‍රිපෝෂ අගෝස්තු 14 වෙනිදා නිෂ්පාදනය කරපු ත්‍රිපෝෂ. ඒ කියන්නේ පැය කීපයක වෙනසක් තමයි මේ ත්‍රිපෝෂවල තියෙන්නේ. කාණ්ඩාංක නැහැ මේ ත්‍රිපෝෂවල. ඒ නිසා අපි සාම්පල ලබා ගන්නෙ මවවරුන් සඳහා බෙදා දීමට කළුතරට යවනු ලැබූ ත්‍රිපෝෂවල. ඒ නිසා මේ කාරණේදී මම පවතින රජය එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යවරයා එහෙමත් නැත්නම් නිලධාරීන් කිසිවෙක අපහසුතාවයට පත් කිරීම නෙමේ යරමන වුණේ. මිනිස්සුන්ට සංවේදීව බලපාන්නා වූ විශේෂයෙන්ම ගර්භණී මවවරුන්ට කුසතුල දරුවෙක් තියාගෙන ඉන්න අම්මා කෙනෙකුට සංවේදීව බලපාන්නා වූ ඇපලටොක්සින් නැමැති විෂකාරකයේ අඩංගු ත්‍රිපෝෂ ආහාරයට දීම සම්බන්ධව අනාවරණය කිරීමක් කළේ. ඒ නිසා මේ අනාවරණය කිරීම වැරදි නිර්වචන, වැරදි අර්ථකථන, වැරදි කියවා ගැනීම කරන්න එපා කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යවරයාට වගේම රජයට අපි කියනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට අපි ගරු කරනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදයේ පනතේ තියෙන ප්‍රතිපාදන වලට අපි ගරු කරනවා. නමුත් එතුමාගේ කියවා ගැනීම වැරදි. ඒ සම්බන්ධව අපි අතිශයින් කනගාටු වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව පුදුමාකාර කලකිරීමක් අපේ සිත් තුළ තියෙනවා. මේ කාරණය සම්බන්ධව පොඩි විමසීමක් කරා නම් අපි එතුමා මේ නියම කාරණා පිළිබඳ මේකේ යථාර්ථය පිළිබඳ යථා ස්වરૂපය පිළිබඳ අපි අවබෝධ කරවනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කරපු චක්‍රලේඛවල තියෙන ලිපි ලේඛන ඒ වගේම ඒ තියෙන නෛතිකමය ප්‍රතිපාදන ඒ තියෙන පරිපාලනමය ප්‍රතිපාදන මේ සියල්ල අභිභව අපේ හෘද සාක්ෂිය ඉහළට එනවා. මම වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාත් මේ නිලධාරීන් සියලුම දෙනා මේ රටේ පුරවැසියෝ මේ රටේ දරුවන්ගේ තාත්තලා මේ රටේ ගර්භණී මාතාවන්ගේ ස්වාමි පුරුෂයෝ. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධව මීට වැඩිය සංවේදීව කියවා ගත යුතු වෙනවා. මේ සිද්ධිය සම්බන්ධව ඕනෑම මොහොතක මම ඕනෑම තර්ජනයකට මුහුණ දෙන්න සූදානම්. නමුත් මං ඒ වෙනුවෙන් පිණී හිටිනවා. COVID-19 වසංගතයේ වෙලාවෙත් මම මේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා එවැනි අභියෝග හමුවේ පෙනී හිටියා. වෙනසකට තිබුණේ එවකට තිබුණු රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙවැනි හිංසා ක්‍රියා කළේ නැහැ. ඒ වගේම මෙවැනි තර්ජන කළේ නැහැ. නමුත් වර්තමානයේ ඒ කරපු ප්‍රකාශයත් එක්ක කරන ලද තර්ජනය ගැන ඉතාමත් කලකිරීමෙන් මම කතා කරන්නේ. ඒ වගේම දැන් දිගින් දිගටම කතා වෙන මන්දපෝෂණය සම්බන්ධවත් වචනයක් කියලා මම ඉවර කරන්නම්.
අපි තමයි පාසල් දරුවන්ගේ උස බර කිරන්නේ ශේෂ්ත්‍රයේ පෝෂණ තත්ත්වය මන බලන්නේ මහජන සෞඛ්‍ය පරිශ්‍රවරු. මම වැඩ කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ඈත පිටිසර ගම්මානයක. ඔය සීත කාමරවල ඉඳගෙන කෑම තියනවා තුන් වේලම කනවා කියන නෝනලා මහත්තයා දේශපාලඥයින්ට මම ආරාධනා කරනවා මංගාන දිවා ආහාරය දෙනවා එන්න පාසල් වලට දරුවෝ 10ත් 11ත් අතර කෑම කනවා කෑම පෙට්ටිය පෙන්වන්න එන්න කියලා මම ආරාධනා කරනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන් කියනවා ඔබතුමාට පුද්ගලික ශ්‍රී පෝෂණ සමාගම් මිලදී ගැනීමට උත්සාහ කරන පුද්ගලික ආයතනයක් තියෙනවා. මේ ආයතනයෙන් වෙනම කැඳවලා දීපු සන්තෝෂමත් හේතු වෙන ඔබතුමා මේ ප්‍රකාශය කරනවා. ඔව් මගේ පළමු ප්‍රකාශය ප්‍රාදේශීය ජනමාධ්‍ය වේදිකාවට ගත්තේ ඒ ප්‍රකාශය මුලින් කියවන්නවා මේ මොහොතේ එන්න මම ඒ ප්‍රකාශය මුලින්ම කියන්නේ පෞද්ගලික සමාගම් වලට අයත් වෙළඳාම 10කට අයත් මේ අතිරේක පෝෂක මේ විදිහටම ඇප්ලොටොක්සින් ආසාදනය වෙලා තියෙනවා කියන එක මම කියනවා ඉතාම පැහැදිලිව. ඒ වගේම මේ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරිශ්‍රවරු නඩු පවරලා තියෙනවා. පැහැදිලිවම පෞද්ගලික සමාගමක වෙළඳ නාමයක් සඳහන් කරමින් අපිට මාධ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඒ සමාගමේ වෙනකුත් අනිකුත් නිෂ්පාදක තියෙන නිසා. නමුත් පෞද්ගලික සමාගමකට එරෙහිව යම් වරදක් කරොත් අපිට ආහාර පනතයට 1980 අංක 27 ආහාර පනතයටදී නයිතිකමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරන්න පුළුවන් ඒ දූෂණය වෙච්ච ආහාර කාණ්ඩ එකතු කරගන්න පුළුවන් ඒවා විනාශ කරන්න පුළුවන් මනුෂ්‍ය පරිපෝෂණයෙන් ඉවත් කරන්න පුළුවන්. නමුත් මේ රජයේ ආයතනයේද අපි නඩු පැවරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම මේ රජයේ ආයතනයේ සාම්පල ලබා ගැනීම නිසි පරිදි අඛණ්ඩව සිද්ධ වෙන්නේ නැහැ. මම මගේ පළමු ප්‍රකාශය ඉදලාම පෞද්ගලික ආයතන සම්බන්ධවත් කියලා දෙනවා. දීපෝෂ ආයතනයේ මිලදී ගන්නවා තියා බස් එකේ යන්නවත් සල්ලි නැතුව තමයි මම ඉන්නේ. ඒ නිසා මට එහෙම කිසිම ආයතනයකින් මුදල් ලබා දීලා නැහැ. කවුරු හරි එහෙම ඔප්පු කරොත් එහෙම ඊට අදාළව දඬුවම් විඳින්න මම කැමතියි. විශේෂයෙන්ම ඔය ප්‍රකාශ නිකුත් කරන අයට මම කියන්නේ කොවිඩ් 19 වෙලාවෙත් මට ඔයනික චෝදනා කරා මං ආණ්ඩු විරෝධී කියලා. දැන් ඒ ආණ්ඩුව නෙමෙයි තියෙන්නේ විපක්ෂයේ තිබුණු ආණ්ඩුවක් තියෙනවා. කලවම් ආණ්ඩුවක් මිශ්‍ර ආණ්ඩුවක් වෙන්න පුළුවන්. දැන් අනිත් පැත්තට මට චෝදනා කරනවා එවැනි දේශපාලන අවශ්‍යතාවයක් කියලා. ඒ වගේම පෞද්ගලික සමාගම් වල අවශ්‍යතාවයක් කියලා. හැබැයි මේක හොඳින් ගියවා ගන්න මම කිව්වේ සත්‍යයක්. ඔබගේ මේ ප්‍රශ්න අහන ඔබගේ ඔය කතා කරන දේශපාලනඥයින්ගේ මේ නිලධාරීන්ගේ ඔක්කොගේම ඉඳපු ගර්භණී මව්වරු මේ දීපෝෂ ආහාරයට අරගනිමින් ඉන්නවා. ඒ නිසා ඒක ගැනයි මම කිව්වේ. අඳ පෙන්වම හඳ බලන්න ඇඟිල්ල දිහා බලන්න එපා. මම එහෙම සල්ලි අරන් ගල ඔප්පු කරොත් මම ඒ චෝදනාව බාර ගන්න ලැබෙනවා. ආලන්න කොම්ම මැෂින් වල ඉවරයි. අර ලක්කිම පත්තරේ තිබුණානේ ඊළඟට මහත්මගේ පත්තරේ ඔබේ පත්තරේ තිබුණේ ආල් මුසුසුත්‍රි කියලා. අපි දිනම ජනාධිපති ලේකම්ලා කාලේ මාධ්‍ය ප්‍රකාශ කාලේ තිබුණේ මේක මේ. සුසුසුයි කියලා අරවල් සුදු නැහැ. ඔබතුමාලා කියන්නේ මොකද? මට ඒ සම්බන්ධව නම් මම කරුණු මගේ මාසත්ව නැති නිසා ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ. මොකද බොහොම පරිස්සමෙන් තමයි මේ මොහොතේ ප්‍රකාශ නිකුත් කළේ උත්තේ 100ට 100ක් මේ පිළිබඳ කරුණු අවබෝධයක් නැත්නම් මම ඇත්තටම ප්‍රකාශ නිකුත් කරන්න බෑ මට ඒ සම්බන්ධව. ඒ වගේම ඔබතුමා දැනගන්න කැමති දැන් දීපෝෂහ සමනිෂ්පාදන කරමේ පුද්ගලික සමාගම් වල තිබෙන ඒ දීපෝෂහ සමනිෂ්පාදන කොබල කියන ඇල්ෆොටොක්සින් අඩංගු අවශ්‍ය ප්‍රතිශතය වඩා ඔය තාම පැහැදිලිව ආහාර පාලනයක තහවුරු කරනවා ලංකාවේ ලබාගත් සාම්පල් වලින් එවැනි නිෂ්පාදන 10ක ඇප්ලොටොක්සින් අඩංගු වෙනවා කියන. ඒ වගේම මහජන සෞඛ්‍ය පරිපූර්ණ පසුගිය දිනවලම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු 3ක් පවරලා තිබුණා මේ සමාගම් වලට එරෙහිව. ඒ වගේම ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල මේ වෙද්දී ඒ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරමින් ඒ වගේම මේ කිරිබු වල තිබෙන කිරිබු නිල දිගණී නිදී ගැටුමක් නිසා ඒ කිරිබු වල තිබෙන මගේ තාක්ෂණික දැනුමේ හැටියට මේක ඇත්තටම අපි ලංකා ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී 60%කට අසන්න ප්‍රමාණයක් බඩඉරිඟු තමයි යොදාගන්නේ. මේ බඩඉරිඟු අපි යුක්රේන වගේ රටවලින් තමයි කලින් මේ රටට ආනයනය කරේ. යුක්රේනයේ පවතින යුද වාතාවරණයත් එක්ක ඒ වගේම අධික බිලක් එක්ක මේ වෙද්දී ඉන්දියාවෙන් තමයි බඩඉරිඟු ලංකාවට ආනයනය කරන්නේ. එතකොට ලංකාව ඇතුලේ තියෙන බඩඉරිඟු සහ ඉන්දියාව බඩඉරිඟු කියන දෙකම ඇප්ලොටොක්සින් තියෙන ඇස්තිරස් ක්‍රේචස් කියන දිලීරයේ වර්ධනය වෙන පසුබිමක තියෙන ඒවා. ඒ නිසා බොහෝ බඩඉරිඟු කන්ටේනර් වරායෙන් අපි අනිත් පැත්ත හරවල යවන ආහාර පාලනයේ පරීක්ෂණ වලින් පස්සේ. ඒ නිසා මේ බඩඉරිඟු වල ප්‍රශ්නයක් නිසා තමයි මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ.
උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.